ශ්‍රීලංකා විසවිසනායක දශුන් ශානක පිළිබඳව අපි විවෘතව කතා කළහොත් අපගේ නාලිකා තුළද යම් යම් පුද්ගලයන් අදහස් පළ කරනවා දශුන් ශානකට විවිධ අපහාස කරමින් ඔහු දක්ෂතා දක්වන්නේ නැත්නම් පින් කැප්ටන් එවැනි විවිධ අපහාසයන් සමග මේ සම්බන්ධයෙන් තුන්වන විසවිස තරඟයේ ලෝකයම හෙල්ලු ඉනිම නැත්නම් ලෝක ශූරයන්ට එරෙහිව ඒ තමයි විශේෂත්වය ලෝක ශූරයන්ට එරෙහිව ලෝකයම හෙල්ලු ඉනිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ දැවැන්ත ක්‍රීඩකයන් විවිධ අදහස් සහ විවිධ සටහන් තබා තිබෙනවා. විශේෂයෙන්ම හිටපු නායකයා මහල ජයවර්ධන ඔහු පවසා තිබෙනවා දසුන් ශානක නායකයා තමාට කළ අපහාස වලට නැත්නම් ඔහුට නැගූ දොස් වලට නියම පිළිතුරක් ලබා දී තිබෙන බව මේ ජයග්‍රහණය අති විශිෂ්ටයි. ඒ වගේම දක්ෂතාවය පිළිබඳව විශ්වාසය තබාගෙන කළ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහු අදහස් පළ කර තිබෙනවා. ඊට අමතරව ලසිත් මාලිංග මෙම තරඟාවලියේ සහායක දින තරඟාවලියේ වේගපන්දු උපදේශකයා ඔහුත් පවසා තිබෙනවා විසයිවිස ජාත්‍යන්තර තරඟයක් තුල ඔහු දුටු හොඳම අවසාන කිරීමක් විදිහට. ඒ වගේම දශුන් ශානකට පවසා තිබෙන්නේ මේ ආකාරයෙන් ක්‍රීඩා කරන්න එවිට ඔබගේ කණ්ඩායම ඔබව පසුපස ඒවි නැතිනම් ඔබව අනුගමනය කරાવી කියන කාරණය ඔහු ඔහුගේ ට්වීට් සටහනේ තබා තිබෙනවා. ඊට අමතරව හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය ඔහුත් සටහනක් තබා තිබෙනවා. අද්විතීය ජයග්‍රහණයක් විදිහට ඔහු සඳහන් කර තිබෙනවා මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව පවතින තත්ත්වය අනුව. ඒ වගේම දසුන් ශානකට පවසා තිබෙන්නේ හැම වෙලාවෙම ඔබව විශ්වාස කරන්න, හැම වෙලේම ඔබට පුළුවන් යන්න විශ්වාස කරන්න වශයෙන් සනත් ජයසූරිය පවසා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර විශ්ව විචාරක රසල් ආනල්ඩ් සටහනක් තබා තිබෙනවා. මෙය ඉතාමත් සුපිරි තරඟයක් වගේම සුපිරි ඉනිමක්, කාලයක් මතක හිටින ඉනිමක් විදිහට දශුන් ශානකගේ ඉනිම. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පැමිණි ප්‍රේක්ෂකයන්ට සුපිරි ත්‍යාගයක් ලබා දුන් බවත් ඔහු පවසා තිබෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර විශ්ව විචාරක මහරූෆ් ද සටහනක් තබා තිබෙනවා. ඒ තමයි ඉතාමත් උද්දාමයට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම ඔහු පවසන්නේ අපගේ හෝමෝනයක් තිබෙනවා ඇඩ්‍රිනලින් නමින්. එය සඳහන් කරමින් ඔහු බොහොම අමාරුවෙන් පාලනය කරගනිමින් සිටියේ මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් නැත්නම් අවසානය සම්බන්ධයෙන් නැත්නම් එතරම් ඔහු තිගැස්මකට ලක් වී තිබී සිටින්නේ අවසානය සම්බන්ධයෙන් ෆර්විස් මහරු එවැනි සරහණක් ඔහු තබා තිබෙනවා. ශ්‍රී ලංකා නායකයා තමාට අපහාස කළ, උපහාස කළ සහ තමන්ට දොස් නැගූ සියල්ලටම තමාගේ පිත්තෙන් හොඳම පිළිතුර ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකිකයන්ගෙන් සමහර කොටසක් සිටිනවා ඉවසීම සහ කාලයට ඉඩදීම නැතම් කාලය සම්බන්ධයෙන් විශ්වාස කිරීම කියන කාරණා ඒ තරම් තැකීමක් නොකරන එක් තරඟයකින්ම සියලුම දේ අවසානයි ලෙස සඳහන් කරන නැතිනම් ඒවා සමහරක් විට එක් එක් පුද්ගලයන්ගේ මාධ්‍ය ව්‍යාපාරත් විය හැකි දශුන් ශානකට විශාල මඩ ව්‍යාපාර නැතම් ඔහුගේ නායකත්වය විවේචනය කරමින් නායකත්වය ඉවත් කිරීමට මාධ්‍ය ව්‍යාපාර සමාජ මාධ්‍ය ව්‍යාපාර බොහොමයක් ක්‍රියාත්මක වුණා පහුගිය කාලේ. එය අද වෙනකම්ම තිබුණා. නමුත් ඒ අස්සේ ඔහුගේ මානසිකත්වය බිඳගන්නේ නැතුව ඔහු එදා පටන් ප්‍රහාරක පිතිකරුවෙක් බව කවුරුත් දන්නා කාරණයක්. එය ඉදිරියට ගෙනෙමින් නායකත්වයේ වගකීම සහ ප්‍රහාරාත්මක පිතිකරුවා නැතම් හොඳ තරඟ අවසන් කරන්නේ කියන ස්ථානය ඔහු රැකගනිමින් මේ ක්‍රීඩා කළ ඉනිම කාලයකට මතක තිබේවි. ඒ වගේම අවසාන ඉන්දියානු තරඟාවලිය මේ දශකම් ඔහු පෑවත් ඒ වන විට IPL තරඟාවලියේ වෙන්දේසිය අවසන් වී තිබුණේ. නමුත් ඉදිරියේදී පැමිණෙන මෙවැනි දැවැන්ත IPL වැනි ප්‍රීමියර් ලීග් තරඟාවලිවලද ඔහුට අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලැබේවි. ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව මේ එල්ල කළ ප්‍රහාරය නිසා විශේෂයෙන් අමතක නොකළ යුතුයි ඕස්ට්‍රේලියාවේ ලෝක ශූර කණ්ඩායමේ සම්පූර්ණම ක්‍රීඩකයන් පාහේ මෙම තරඟයේ ක්‍රීඩා කරා, මෙම තරඟාවලිය ක්‍රීඩා කරා. ක්‍රීඩකයන් එක අයෙක් හෝ දෙදෙනෙක් පමණයි ලෝක ශූර කණ්ඩායමෙන් මේ වන විට නැත්තේ. නමුත් ඒ අති ප්‍රබල කණ්ඩායම සමගින් මේ ලබාගත් ජයග්‍රහණය කාලයකට මතක හිටීවි. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.